ඇයි මය කමන්න ඒවා කියන්න කියන්න පුළුතුරු නේද දැන් මේ මොකන්ද මේ කියන්නේ කියලා මම මේ කල්පනා කරේ දැන් දැන් අපි ස්පෙෂල් අය අපි අවස්ථාව දෙන්න අනිවාර්යෙන්ම මොකටද මට අවස්ථාව දෙන්නේ මොන්ටිසෝරි දරුවන් ගැන කතා කරා මම හිතන්නේ මේ දැන් මේ කාලේ දේශපාලන මල්ලි ඔයගොල්ලෝ දන්නේ නැහැ මේමයි මේක අහන්නකෝ දැන් මේ මෙතන මේ ස්ලිට් එක ඉස්සර මෙතන ලොකු මඩ ගෝරුවක් තිබුණේ පොඩි හිස් ඉඳම ඊට පස්සේ මේක මේ විදියට මේ විදිය මේ මේ වගේ ලස්සනට මේම හිස් ස්කැලක් තියලා මේ විදියට මේක ඩිසයින් කරන්න කිව්වේ මම එතකොට මම මොන්ටිසෝරි හැරලා මෙතනින් යනවා ඒ පෙරහැර සංසාරේ දිනුවා ඒ දවසේ ඉඳන් මම ගිහින් ඔය ප්ලෑන් එකේ කට්ටිය බලාගෙන ඉන්නවා ඒකට මම තමයි කිව්වේ නෑ මේක මෙහෙම යන්න ඕනේ නේද මොන්ටිසෝරි නම හැම මතකද දන්නේ නෑ නේද මොන්ටිසෝරි නම හැම මතකද දන්නේ අයියම් මේ අඳන්නේ මේ කඳුළු සලා අයියම් හදයි එහෙනම් අයියෝ ඔයගොල්ලෝ දන්නවා මේ 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 ඉන්නේ මගේ අතිජාත මිත්‍රේ බුද්ධික ඉතින් ඒ කාලේ ඉඳන් මගේ හොඳ යාළුවෝ ඒ කාලේ කියන්නේ මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා අපි දෙන්නා කී වසරේද නෑ 8 වසරේද හරිද පොඩි ප්‍රශ්නයක් වුණා මට මේ ඊයේ පෙනේද ඉඳන් මගෙන් හැම එකම අහනවා මේ අර අල්ලා පල්ලා සින්දු උඹද කියන්නේ මගෙන් අහනවා මං කව නෑ කියලා මෙන්න මෙයා තමයි ඒක කියන්නේ මෙයා කියලා ඔයගොල්ලෝ දන්නවනේ සින්දුව අර ඊයේ පෙනේද හොරු වල්ලන සින්දුවක් කිව්වේ මේ මුණ පෙන්න එද විශලයි අපිට පොඩක් ගන්න පුළුවන්ද පොඩි කැලලක් සින්දු පොඩි කැලලි ගන්න බෑ මල්ලි කොල්ල ගෙදර යනවා දරුවෝ පොඩි කැලලි කිව්වම නිය වෙන එකකුත් එනවා නේද විශලයි අපි ඈ අනිවාර්යෙන්ම මම මොන වගේ හැංගීමක්ද තියෙන පොඩි කැලලි කිව්වම මොන වගේ දේවල් දැනෙන්නේ අනේ මන්ද මල්ලි මෙහෙමයි පොඩි කැලලි ගැන වැඩි සෙට් වෙන්න හොඳ නෑ මොකද පහුගිය කාලේ පේනවනේ අපේ කලාකරුවන්ට වෙලා තියෙන දේ මං කිව්වේ නෑ පොඩි කැලි කියන්නේ ඔය එක එක ඒවයි දෙන්නේ දැන් නැද්ද පොඩි 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 පාර්ට්ස් පස්සේ යන්න හොඳ නෑ අනේ අපිට නම් ප්‍රශ්න නෑ මොකද ඕගොල්ලෝ මං දන්නවා මට වඩා අවුරුදු 3 4යි බාල නිසා කිසි ප්‍රශ්නයක් නෑ නේද ඉතින් අපි අර කියමරට ස්පෙෂලයි මේ ගණන් හදනවානේ බූරුවන්ගේ වයසෙන් ඈ අපි කියනවානේ බූරු 7ක් වයසයි බූරු 8ක් වයසයි කොච්චර විතර වයසද දන්නේ නේද ආ ඉතින් ඉතින් අපි හන්නේ මේ වගේ වයස හැදුවත් වයස කීයක් විතර යයිද? ඇත්තම මගේ වයස මෙමයයි. මට ඇත්තටම අවුරුදු 32යි දැන්. කියන්නේ තාමත් තරුණයි නේද? 32යි කියන්නේ බිදුවා නාකි. ඔය නාකි කියන වචනයට මේ තේරුමක් තියෙනවා. මොකක්ද? නොහැකි කම. නෑ මලි නාකි කියන්නේ නොහැකිනේ ඒ යුගේ ඉවරේ අපේ ආමුදුරුවනේ. හැකි කියන්නේ නේද? නා හැකි. ඒකයි කියන්නේ. ආරාධනා කරන ඔබට තවත් ගීත බොහොමයක් ඉදිරිපත් කරන්න සූදානම් ඒ වගේම සුඳුරු නර්තනයන් ඔබට ඉදිරිපත් කිරීමේ අවකාශය ලැබෙනවා තවත් ගායන ශිල්පීන් කිහිපයක්